සමාජ සංගායනා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, කාර්ය බහුල අවිවේකී ජීවිතයක් ගත කරන ඔබට පින්වතුනි, විවේකය කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. ජීවිතේ විවේකය නැතුව අපට අපේ මනස සමබර කරගනිමින් ජීවිතේ ගෙවන්න අමාරුයි. සතියට අපි දන්නවා සම්පූර්ණ නිවාඩු දවසක් අනුමත වෙලා තියෙන්නේ ඉරිදා දවස. ඒ ඉරිදා දවස විවේක ගත යුතු නිසා. දැන් අපි දන්නවා පෝය දවස අපට වෙන් කරලා තියෙන්නේ, එදානම් පෝය හතරක් වෙන් කරලා තිබුණා. පුරපසළොස්සක වාගේ විතරක් නෙවෙයි, අමාවක, ඒ වගේම පුර අටවකත් අව අටවකත් මේ පෝය හතරම වෙන් කරලා තිබුණා. වර්තමානයේ පෝය හතරෙන් සමහර පළාත්වල පෝය දෙකක ආගමික වැඩ කරගෙන යනවා. නමුත් සමස්ත ලංකාවෙම ගත්තොත් එහෙම පෝය දවස නිවාඩු දවසක් වශයෙන් තමයි අනුමත කරලා තියෙන්නේ. ඒ නිවාඩු දවස තියෙන්නේ කුමටද? ඒ නිවාඩු දවස තියෙන්නේ නිවාඩු අරගෙන ගෙදර ඉන්න නෙමෙයි. නමුත් අපි පෝය දවසේ ආවම පෝය දවසේ එනකන් අපි බොහෝ අය හිතාගෙන ඉන්නවා, නැත්තම් සැලසුම් කරගන්නවා එදාට විනෝද ගමන් යන්න. එදාට එහෙම නැත්තම් පොඩි පාටි එකක් දාන්න. එහෙම නැත්තම් කාලබීල සතුට වෙන්න. එහෙම නැත්තම් වෙනත් ක්‍රීඩාවක, අපි හිතමු එදාට තමයි දාගන්නේ සමහර වෙලාවට ක්‍රිකට් මැච් එක, එහෙම නැත්නම් වොලිබෝල් මැච් එක එදාට දාගන්නවා. එහෙම නැත්නම් ගමක එවැනි දේවල් සිද්ධ කරන ආකාරය අපට පේන්න තියෙනවා. නමුත් පින්වතුනි, හොඳින් හිතන්න, බෞද්ධයෝ හැටියට ලංකාවේ ඉන්න සියලු දෙනාම බුදුදහම අනුව බෞද්ධ පරිසරයේ හැදිච්ච වැඩිච්ච අය. මොන ජාතිය වුණත් මොන ආගමේ වුණත් බෞද්ධ පරිසරය තමයි ස්පර්ශ කරමින් හැදිලා වැඩිලා පෝෂණය වෙලා තියෙන්නේ. එහෙමනම් මේ බෞද්ධ පරිසරයේ ඉන්න අපට පෝය දවස දෙන්නේ පින්වතුනි එදාට අනිවාර්යෙන් ආගමික කටයුත්තක නිරත වෙන්න. දැන් අපි දන්නවා බුදුදහමේ පැහැදිලි කරලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය තුළ නිති පන්සිල් පොහොය අටසිල්. එදිනෙදා පන්සිල් ආරක්ෂා කරන ගමන් පොහොය දවසේ අෂ්ටාංග සීලය සමාදන් වෙන්න කියලා. එතකොට පොහොය දවසේ අපි වෙනදාට වඩා සිල්වත්ව ගුණවත්ව එදා දවස ගෙවන්න ඕන නිසා තමයි පොහොය අටසිල් කියලා තියෙන්නේ. ඉතින් මාසෙකට එක දවසක්වත් අපේ ජීවිතේ ආගමික පැත්ත පෝෂණය කරගන්න ඕන. මේ ආගමික පැත්ත පෝෂණය කරගන්න කියලා ඔබට කියන්නේ පින්වතුනි, සියලු දෙනා එක විට නිවන් දකින්නම නෙවෙයි. ඔබේ ජීවිතය මානසික අශීරුතාවකින් තොරව, කරදරයකින් තොරව, මානසික පසුබෑමකින් නැත්තම් පසුතැවීමකින් තොරව, අවුල් වෙන්නේ නැතුව ජීවිතය සමබරව පවත්වාගෙන යන්න ඕන නිසා තමයි අඩුගානේ මාසෙකට එක දවසක්වත් මේ ආගමික කටයුතු වල නිරත වෙන්න කියලා කියන්නේ. එදාට ඒ කටයුත්තේ නිරත වීම අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍ය වෙන්නේ මේක නීතියක් නෙවෙයි. හැබැයි ඔබට ඔබේ ජීවිතය තුළ වඩාත් අර්ථවත් බව,
කලබලකාරී බවින් තොර බව. දුක සන්තාපයෙන් ජීවිතය තුළ විවිධ මානසික අසීරුතාවන්ට මූුණ නොදී ජීවිතය පවත්වාගෙන යන්ද. මේ කටයුතු ටික ඕන නිසා තමයි පෝය දවස ආගමික කටයුතු වලට වෙන් කරන්න කියලා කියන්නේ. එතකොට වෙනදා කාර්ය බහුල අවිවේකී නොසන්සුන් වූ ජීවිතයක් ගත කර ඔබ පෝය දවසට ඒ සියල්ලම පැත්තකට දාලා ආධ්‍යාත්මික සංවර්ධනයට යෙදෙව්වොත් ඔබේ ජීවිතයේ තියෙන අර දුක්ඛම් කටළු අසමතුලිතතාවන් එහෙම නැත්නම් යමක් දරාගත නොහැකිකම් එහෙමත් නැත්නම් එකිනෙක අතර තියෙන මානසික පීඩාකාරී බව මෙන්න මේ මානසික පීඩාකාරී බව දුරු කරගෙන ඔබට පින්නතුනි ඔබේ ජීවිතය සමතුලිත කරගනිමින් ඉස්සරහට යන්න හැකියාව ලැබෙනවා ඒක ජීවිතයට අත්‍යවශ්‍යයි දැන් දරුවෙකුට පාසල් යන දරුවෙකුට බලන්න මොකද්ද තියෙන්නේ වරුවක් පැය 6ක කාලයක් පාසල පවත්වනවා ඊළඟට තියෙන්නේ විවේක කාලය ඊළඟට ගෙදර ගිහිල්ලා තමන්ගේ සුව පහසු සලසාගෙන ඇඟපත හෝදගෙන එහෙම නැත්තම් නාල කියලා විවේකය අරගෙන අර පාසලේ දුන්නු ඉතුරු වැඩ ටික ගෙදරදි කරගෙන යන්න. ඊළඟට බලන්න සෙනසුරාද ඉරිද දෙකම දරුවෙකුට නිවාඩු දෙනවා. ඊළඟට වාරයක් අවසානයේදී දීර්ඝ නිවාඩුවක් දෙනවා. ඒ නිවාඩු එකක්වත් දෙන්නේ ගුරුවරුන්ට නිවාඩු ඕන නිසා නෙවෙයි. දරුවෙකුට නිවාඩු ඕන නිසා. මොකද නැත්තම් මේ යම් මේ මොලේ යම් ධාරිතාවක් තියෙනවා දරාගත හැකි. එය ඉක්ම වූවාට පස්සේ තව කොයිතරම් මේ ඔළුවට දාන්න හැදුවත් ඒව නිෂ්ඵලයි. ඒ නිසා සමහරු මුළු දවසේම ටියුෂන්. එතකොට ඒක ඉවරයක් නෑ. ඒව වැටෙනවද පන්තියක වාඩි වෙලා ඉන්න පුළුවන් සල්ලි ගෙවලා. හැබැයි දරුවෙකුගේ ඔළුවට නම් ඒව යන්නේ නෑ. එහෙම නැත්තම් ඔය ටියුෂන් දෙන තරමට මොකද්ද වෙන්න ඕන? මේ අවුරුදු 20ක් වෙනකොට සියලු දෙනා මහාචාර්යවරු වෙන්න ඕන. මේ දෙන අධ්‍යාපන දීමට. නමුත් පින්නතුනි එහෙම වෙන්නේ නෑ. ඒ නිසා විවේකය කියන එක ජීවිතයට අත්‍යවශ්‍යයි. නමුත් අපේ මේ විවේකය කොහොමද ගත කරන්න කියලා අපට කියන්නේ. විවේකය යන්නේ අර්ථය කුමක්ද? විවේකය යන්නේ අර්ථය වෙන්වීම කියන එකයි. වෙන් වෙන්නේ මොනවයින්ද? කායික වැඩ කරන කෙනෙක් කායික ක්‍රියාවන්ගෙන් වෙන් වෙනවා. මානසික වැඩ කරන කෙනෙක් මානසික ක්‍රියාවන්ගෙන් වෙන් වෙනවා. ඕක තමයි විවේකය. එතකොට ඒ විවේක කාලය ගත කළ යුත්තේ කෙසේද? බුදුදහමේ මේ පිළිබඳව අපූර්ව විග්‍රහයක් කළ තියෙනවා. දැන් ගිහි කෙනෙකුට විවේකය විනෝදයෙන් ගත කරන්න කිසි තහනමක් නැහැ. විනෝද වෙන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න මා මුලින් ප්‍රකාශ කළා වගේ ඔබට පෝය දවස තියෙන්නේ විනෝද වෙන්න නෙවෙයි. ඒ දවස තියෙන්නේ ආගමික කටයුතු වල නිරත වෙන්න. එහෙනම් ඔබ ලබන විවේකයේදී විනෝද වෙන්න පුළුවන්. හැබැයි විනෝදය අදැහැමි පාපකාරී එකක් නොවිය යුතුයි. අනුන්ට කරදර හිරිහර නොවිය යුතුයි. ඒ නිසා ලබන විනෝදය දැහැමි එකක්, නිවැරදි එකක්, අනුන්ට කරදරයක් හිරිහරයක් නොවන එකක් බවට පත්විය යුතුයි පින්වතුනි. එහෙම වුණොත් තමයි මේ විවේක කාලය අර්ථවත් වැඩදායි වුණා කියලා කියන්නේ. එතකොට මේ ලැබෙන විවේක කාලයේදී සමහර වෙලාවට දැන් බලන්න අපිට නාට්‍යයක් බලන්න පුළුවන්. තහනම් නැහැ. චිත්‍රපටයක් බලන්න පුළුවන්. තහනම් නැහැ. සින්දුවක රස විඳින්න පුළුවන්. තහනම් නැහැ.
හැබැයි වැඩේ තියෙන්නේ මේවා තෝරා බේරා ගන්න එකයි. අද රසවිඳිය හැකි නාට්‍යයක් තිබේද? අද රසවිඳින්න පුළුවන් සින්දු ගායනා තියෙනවද? පැරණි ගායනා ගත්තොත් ඒවයි තියෙනවා ප්‍රතිභාව කියන එක. ප්‍රතිභාව කියන්නේ මොකද්ද? ප්‍රතිභාව කියන්නේ අපි දන්නා දේවල් නොදන්නා විදිහට ඉදිරිපත් කරලා තියෙන. ඒකේ ව්‍යංගාර්ථ තියෙනවා. හිතන්න යමක් තියෙනවා. සාහිත්‍ය බවක් තියෙනවා. අද ගීතයක ඒ සාහිත්‍ය බව, ඒ ප්‍රතිභාව කියන එක, ඒ සැඟවුණු අරුත තියේද? අමු වේම නිකාම්ම අඬා වැටෙන ගීත මිස පුද්ගලයෙකුට රසවිඳිය හැකි ගීතයක් තිබේද? ඒ නිසා සින්දුවක නැත්තම් ගීතයක, කවියක, නාට්‍යයක ආස්වාදය ලබන්න දෙහැමි විදියට කාටවත් තහනමක් නැහැ පින්නතුනේ. එහෙත් එවන් ගීත අපි තෝරාගත යුතුයි. මව් ගුණ කියවෙන ගීත, පිය ගුණ කියවෙන ගීත, බුදු ගුණ කියවෙන ගීත, දේශාභිමාන ගීත, ඒ වගේම ආදරය කියවෙන ගීත, මේ වර්ග තියෙනවා ගීතවල. මේ ඕනෑම ගීතයක රසය වින්දනය කරන්න නම් ඒ ගීතයේ පදවැල ඕලාරික පහත් ගතියෙන් ඉවත්ව ප්‍රතිභාපූර්ණ බවකින් යුක්තව ඉදිරිපත් විය යුතුයි. එතකොට තමයි හිතන්න දෙයක් තියෙන්නේ. නැත්තම් අපට හිතන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබේ විනෝදය, ඔබ විවේක ගන්න වෙලාවේදී ලබන විනෝදය අනුන්ට කරදරයක් නැතුව පාඩුවේ මේ විනෝදය ලබන්න පුළුවන්. ඒ ගීතයක්, ඒ නාට්‍යයක්, ඒ චිත්‍රපටයක් බලලා රසවින්දනය කරන්න තහනමක් නැහැ බෞද්ධයට. බෞද්ධ කියලා කියන්නේ බුද්ධිමත් කියන එකනේ. බෞද්ධ කියන්නේ අවබෝධයෙන් කටයුතු කරනවායි කියන එකනේ. එතකොට අවබෝධයෙන් බුද්ධිමත්ව කටයුතු කරන්නට තරම් හැකියාවක් පින්නතුනි ඇති වෙන්නේ අර ප්‍රබුද්ධ බවත් එක්කයි. ඕලාරික පහත් බව එක්ක නෙවෙයි. ඒ නිසා අද බොහෝ දෙනෙකු නැඹුරු වෙලා තියෙන්නේ ඒ සාහිත්‍ය රසාස්වාදය කරන්න නෙවෙයි. කෙටි පණිවිඩ ක්‍රමය තමයි අද ඇති වෙලා තියෙන්නේ. අනේක තමයි අපි තුල අර සිතුම් පැතුම් ආකල්ප ගතිසිරිත් වෙනසකට හසු වෙලා පුද්ගලයා ඔක්කොම ෂණිකව කරන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එහෙම කරයි කියලා අපි ඇති වෙච්ච දියුණුව මොකද්ද? දියුණුවක් තියෙනවද අපිට? නෑ පින්නතුනි. එහෙම එකක් අපට වෙලා නෑ. එදාට වඩා අපි පහතට ඇද වැටලා මිස චින්තනයෙන් අපි ඉස්සරහට ගිහිපු බවක් පේන්න අපට නැහැ. ඔබ හිතන්න ඔබේ ගෙදර ඔබ ගීතයක් රස විඳිනවා නම් ඒ ගීතය ඔබට විතරක් නැත්තම් ගෙදරට විතරක් ඇහෙන මට්ටමට පායේ තියෙන්නේ. නමුත් අද ගෙදර උත්සවයක් නම් ඔබ හිතන්න ඔබේ ගුවන් විදුලි යන්ත්‍රය නැත්තම් රූපවාහිනී යන්ත්‍රය නැත්තම් ඔබ සින්දුවක් ප්‍රචාරය වන කුමක් හෝ දෙයක් ඔබ දාන්නේ ඔබ ඇහෙන්න සලස්සන්නේ ඔබට විතරද නැහැ. ඔබ බලන්නේ වටා පිටාවට ඇහෙන්න. සමහර වෙලාවට අපි වැඩියෙන් අපේ ගෙදර උත්සවයේ දැනෙන්න සලස්සන්න හදන්නේ අල්ලපු ගෙදරට. ඒ අය මේ අපේ ගෙදර උත්සවයේ තිබිලා අපි සින්දුවක් ඇහෙන්න සලස්සන වෙලාවේ ඒ අය ඒ ගෙදර අය එළියට බැහැලා බැලුවොත් තමයි අපිට ටිකක් දැනෙන්නේ. ඒ අල්ලපු ගෙදර අය එළියට බැහැලා බලන්නේ නැත්නම් අපි බලනවා එළියට බැහැලා ඇයි ඒගොල්ලෝ එළියට බැහැලා බලන්නේ නැත්තේ කියලා. ඔන්න ඔතෙන්ටපත් වෙලා තියෙනවා. එතකොට අපි විනෝද වෙන්නේ ඒ අයට කරදරයක් වෙන විදියටද නොවන විදියට? පින්නතුනි අපි ඒ අයට කරදරයක් වෙන විදියට තමයි අපි විනෝද වෙලා තියෙන්නේ. බුදුදහම කියන්නේ අන්න ඒකෙන් වෙන් වෙන්න. ඒකෙන් අයින් වෙන්න. අපේ විනෝදය අනිකාට හිරිහැර කරන විනෝදයක් වෙන්න එපා. ඔබ බලන්න පන්තියක ඉගෙන ගන්න දරුවෙක් නම් එහෙම නැත්නම් ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ඔබට hina යන අවස්ථා බලන්නකො මොනවද තියෙන්නේ කියලා.
ඔබ වැඩියෙන් හිනා වෙලා ඇත්තේ අනුන්ට විපතක් වෙනකොටනේ. දැන් උදාහරණයක් විදියට ඔබ ඉස්සරහින් කෙනෙක් එනවා. ඔබේ යාළුවෙක්. දන්න කෙනෙක්. එයා ඔබේ ළඟට එන්න මොහොතකට කලින් ලිස්සා බිම වැටෙනවා. එහෙම නැත්නම් එතන මොකක හරි පුටුවක බංකුවක හැපිලා වැටෙන්න ගිහිල්ලා බේරෙනවා. ඔබට හිනාද නැද්ද? ඔබට හිනා. සමහරවිට ඔබේ පාසලේ ඔබේ යාළුවා ඔබ අනන්තවත් කරලා ඇති. සමහරවිට පුටුවේ වාඩි වෙන්න නැගිටලා වාඩි වෙන්න හදනකොට ඔබ පුටුවේ එහා පැත්තට අරන් තියනවා. අර ඔබේ යාළුවා මොකද වෙන්නේ? පුටුව තියෙනවයි කියලා හිතලා වාඩි වෙන්නේ බිම. එතකොට මොකද වෙන්නේ? එයාගේ ඔළුව පිටිපස්සේ ඩෙස්ක් එකේ වැදිලා සමහර වෙලාවට බරපතල හානියක් වෙන්න පුළුවන්, අනතුරක් වෙන්න පුළුවන්. නමුත් අනිත් පන්තියේ ඉන්න කට්ටිය මොකද කරන්නේ? හිනා වෙනවද නැද්ද? හිනා වෙනවා. එහෙනම් බලන්න, අනුන්ට විපත වෙනකොට තමයි අපි හිනා වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක විනෝදයක් කියලා හිතන්න එපා. ඒක හිංසාවක් අනුන්ට. ඒ නිසා ඔබ මීට වඩා හිතන්න ඕන. අපි වැඩිහිටියෝ වෙන්න පුළුවන්, තරුණ අය වෙන්න පුළුවන්, ළමා වී අය වෙන්න පුළුවන්. මේ කවුරුත් අනුන්ට වරදිනකන් ඉන්නේ හිනා වෙන්න. ඒ නිසා අනුන්ට වරදිනකන් ඉඳලා හිනා වෙන එක නෙමෙයි අපි කරන්න ඕන. ඒ අයට වැරදි තැන් තියෙනවා නම් ඒ වරදින්න කලින් ඒක කියලා දෙන එකත්, වැරදුනාට පස්සේ හරි යමක් දෙවනි වතාවට වරදින්න කලින් කියලා දෙන එක තමයි ඔබ කළ යුතු වන්නේ පින්නතුන්. ඒ නිසා විවේකය ඒ කාර්ය බහුල අවිවේකී ජීවිතයෙන් වෙන් වෙලා විවේක වෙන්න, විවේකය ගත කරන්න කාටවත් තහනම් නැහැ. හැබැයි ඒ ගත කරන විවේකය විනෝදයෙන් ඉන්න තහනම් නැහැ. එහෙත් පින්නතුනි, ඒ විනෝදය හැම විටම අන් අයට කරදර හිරිහැර නොවිය යුතුයි කියන එක තමයි ඔබ අවධාරණයෙන් මතක් කරගත යුත්තේ. පින්නතුනි, ගිහියාට විවේකය විනෝදයෙන් ගතකරන්න පුළුවන් කියලා කියලා දෙන බුදුදහම භික්ෂුවටත් විවේකය ගත කරන විදියක් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. භික්ෂුව විනෝදයෙන් කටයුතු කරන්න ඕන ඔය විදියට නෙවෙයි. භික්ෂුවට කියලා දීලා තියෙන්නේ මොකද්ද? ඒ වෙලාවේ විවේක වෙලාව ධාර්මික ප්‍රීතිසුවයෙන් කල්ගෙනවා. දැහැමි ප්‍රීතියක් ලබන්න කියන එක තමයි මෙතන කියන්නේ. එතකොට ධාර්මික ප්‍රීතියකින් යුක්තව භික්ෂුවට සිටිය හැකි. දැන් අපි දන්නවා තේර තේරි ගාථාවලට ගියාට පස්සේ තමන්ගේ විවේක කාලය කොයිතරම් අර්ථවත්ව භික්ෂුව ගත කරලා තියෙනවාද? දැන් ගීතයක් අහන්න භික්ෂුවට බැරිද? පුළුවන්. උන්වහන්සේට තහනමක් නැහැ. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ ළඟට සක්‍රයාගේ වීණා වාදකයා වූ පංචසික දවසක් එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එක්ක සුහද පිළිසඳරක යෙදිලා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ සක්‍රිය තව ටිකකින් එනවා, එතකන් මම ආවේ කියලා පංචසික ප්‍රකාශ කරා. එහෙම කියලා නතර වෙන්නේ නැතුව කියනවා, මම මට පුළුවන් ස්වාමීනි ගීතයක් ගායනා කරන්න. මේ ගීතය ගායනා කරන්න මට අවසර දෙනවද? ඔන්න ඔකයි අහ. බුදුහාමුදුරුවෝ මතක් කරනවා, ඔව්, ඔබට පුළුවන් ගීතය ගායනා කරන්න. පංචසික මොකද කරන්නේ? මේ ඉතාම අලංකාර වූ ගීතයක් ගායනා කරනවා තමන්ගේ පෙම්වතිය ගැන. පෙම්වතිය කවුද? සූර්ය වච්චසා.
එතකොට සූර්ය වච්චසා එක්ක සූර්ය වච්චසා පිළිබඳව ගීතයක් ප්‍රේම ගීතයක් ගායනා කරනවා. මේ ප්‍රේම ගීතය ගායනා කරන්නේ බේලුව පණ්ඩු කියන වීණාව වාදනය කරමින්. එතකොට මේ ගීතය බුදුරජාණන් වහන්සේ අසා සිටිනවා. බුදුහාමුදුරුවෝ එය අහගෙන ඉඳලා හැබැයි එතන ඇලීමකින් තොරව තමයි අහගෙන ඉන්නේ. අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ අවසානයේ ප්‍රකාශ කරනවා. තන්තිස්සරෝ ගීතස්සරං ගීතස්සරෝ තන්තිස්සරං. ඔබේ ගීතයට වාදනයක් වාදනයට ගීතයක් එකිනෙක මනා ලෙස තුලණය වුණා ගැලපුණා. ඒක අගය කරනවා බුදුහාම. ඒ නිසා ගීතය බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කළා නැහැ. ගීතය අගය කළා තියෙනවා. හැබැයි මේ ගීතය අගය කළේ නිරාමිසවයි. සාමිස ආස්වාදයක්, ඇලීම් සහිත ආස්වාදයක් ලැබුවේ නැහැ. ලැබුවේ නිරාමිස ආස්වාදයක්. ඒ නිසා නිරාමිස ආස්වාදයක් ලැබමෙන් තමයි උන්වහන්සේ ඒ ගීතය අගය කළා තියෙන්නේ. දැන් අපි බලන්න මේ දවසක් බුදුරජාණන් වහන්සේ උග්ගසේන කියලා කරණම්කරුවෙක් ඉන්නවා. ඔහුට දක්ෂ කරණම්කරුවෙක් නාට්‍ය ශිල්පියෙක්. මේ නාට්‍ය ශිල්පියාගේ මේ කරණම් උණගහක් සිටවල ඒ උණගහ උඩ තමයි මේ කරණම් ගැසීම කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේක බලාගෙන ඉඳලා අගය කරනවා. ප්‍රතික්ෂේප කළා නැහැ. එහෙනම් භික්ෂුවට ඇලීමකින් තොරව ආස්වාදයක් ලබන්න කිසිදු බාධාවක් නැහැ. දැන් පින්වතුනි බලන්න තේරී ගාථා ගත්තහම ඒ තේරී ගාථාවල සඳහන් වෙනවා මෙහෙම. සප්පක කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා. මේ සප්පක හාමුදුරුව දවසක් යනවා අජකරණී කියන නදිය ළඟට. මේ අජකරණී කියන නදිය ළඟට යන සප්පක හාමුදුරුවෝ ගඟ දිහා ගඟ වතුර දිහා බලාගෙන ඉන්නවා. මෙහෙම විවේක වෙලාවේ ගඟ දිය දෙස බලාගෙන ඉන්න සප්පක හාමුදුරුවන්ට ගඟ දිය තුලින් පේනවා එක දර්ශනයක්. මොකද්ද දර්ශනේ? එක පැත්තකින් අහසේ වැහි වලාවක් මෝදු වෙලා එනවා. එතකොට මේ පැත්ත කරවලයි. එතකොට ගඟ දිය තුල පේනවා යට මේ කළු වලාව. මේගය මේ කළු වලාව පේනවා. මේ පරිසරය ඉර අර කළු වලාවට මුවා වෙලා නිසා තාම රෑබෝ වෙලා නැහැ. හැබැයි ඉර බැහැගෙන යන පැත්තේ කළු වලාව නැගගෙන එන්නේ. එතකොට ඉර ආවරණය වෙනවා. මේ ඉර ආවරණය වෙනකොට මේ පරිසරයේ ඉන්න නැත්තම් මේ කෑම සොයා ආපු කුරුල්ලෝ මොකද වෙන්නේ? ඔවුන් හිතනවා දැන් නම් රෑබෝ වෙලා. රෑබෝ වෙලයි කියලා හිතන මේ කුරුල්ලෝ තමන්ගේ කූඩු කරා පියාසර කරනවා. එක කොකුන් රෑනක් තමන්ගේ කූඩු කරා පියාසර කරනවා මේ අජකරණී කියන නදිය ඉස්මත්තෙන්. දැන් ගඟ දිහ බලාගෙන ඉන්නේ කවුද? සප්පක හාමුදුරුවෝ. උන්වහන්සේ බොහොම සමාධියෙන් තමයි ඉන්නේ. නිරාමිස ගඟ දිය තුල පේනවා අර කොකුන් රෑන පියාසර කරනවා. මේ දසුන ගඟ දිය තුලින් සප්පක හාමුදුරුව දකිනවා. උන්වහන්සේ අප්‍රමාණ ලෙස ඒකෙන් ආස්වාදයක් ලැබූ බව සඳහන් කරනවා. අන්න බලන්න විවේකය අර්ථවත් කරගත්ත විදිය. යදා බලාකා සුචි පණ්ඩ රච්චිදා කාලස්ස මේ ගස්ස බයේන තජ්ජිතා පලේ හිති ආලය මාලයේසිනේ තදා නදී අජ කරණී රමේතිමං.
තැති ගැනි දැක වැහි වලාව විදාගෙන සිය සුදු පියාපත් කොකුන් පියඹත නවා තැන් වෙත නදිය අජ කරණී වේය මට හරි රමණී. කවුද කියන්නේ මේ? සප්පක කියන මහරහතන් වහන්සේ. එතකොට මේ මහරහතන් වහන්සේ පැහැදිලිවම අපට පේනවා මොකද්ද? උන්වහන්සේ පුදුමාකාර නිරාමිස ආස්වාදයක් මේ තුලින් ලැබූ බව. එහෙනම් ගිහියෙකුට විවේකය විනෝදයෙන් ගත කරන්න පුළුවන්. හැබැයි ඒ විනෝදය අන් අයට කරදර හිරිහැර නොවිය යුතුයි. පැවිද්දාට විවේකය ධාර්මික ප්‍රීතිසුවයෙන් කල් ගෙවන්න පුළුවන්. එය ඇලීමකින් තොරව නිරාමිස ආස්වාදයක් බවට පත් කරගත යුතුයි. බලන්න පින්නතුනි, විවේකය මොන තරම්නම් අර්ථවත් ගිහි පැවිදි අපට ගත කළ හැකිද? විවේකය මා මුලින් ප්‍රකාශ කළා, විවේකය ජීවිතයකට අත්‍යවශ්‍යයි. නැත්තං මනස පවත්වාගෙන යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ නිසි විදියට. එහෙම විවේකයක් නැති අයගේ ජීවිත අසාර්ථකයි. අඹුසැමියන් අතර ගැටුම්, දෙමාපිය දූදරුවන් අතර ගැටුම්, ඔවුන්ට එකට එකතු වෙලා කතා බහ කරන්න බෑ. මනස හරිම පීඩාකාරී. ඒ පීඩාකාරී බව නිසාම ඔවුන්ගේ ජීවිතය හරිම නොසන්සුන්. මේ නොසන්සුන් වෙත්ත ජීවිතයට සැනසුම සතුටගෙන දෙන්න නම් අනිවාර්යයෙන්ම විවේකය අත්‍යවශ්‍ය කාරණයක් බව ඔබ සිහි ගන්න, සිහි කැඳවන්න ඕන. ඒ නිසා පින්නතුනි, අපි දෙගොල්ලගේ කියන්නේ ගිහි පැවිදි දෙගොල්ලාම බලාපොරොත්තු වන නිවනනේ. ඒක තමයි අවසාන ඉලක්කය. මේ අවසාන ඉලක්කයට යන්න අපට කාටත් පුළුවන්. හැබැයි අපි යන්නේ මේ එකම විමුක්තියකට උනාට අපි කවුරුත් එකම ගමන් මගක නෙවෙයි යන්නේ. ඒ කියන්නේ එකක ගමන් මග නෙමෙයි කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥාවල තමයි යන්නේ කවුරු ගියත්. නමුත් වේගය අඩු වැඩි වෙනවා. විවේකය දැන් අපි වේගය අඩු වැඩි කරගන්න ඒ ගිහි පැවිදි අය. සිකී යතානීල ගීවෝ විහංගමෝ හංසස්ස නෝපේති ජවං කුදච්චනං. ඒවං ගිහි නානු කරෝති භික්කුණෝ මුනිනෝ විවිත්තස්ස වනම්හි ජායතෝ. ආන්න එකයි මෙතනදි කියන්නේ. මොකද ගිහියාගේ ජීවිතය උපමා කරලා තියෙන්නේ මොනරෙකුට. මොනරා ලස්සන පිල්කලමක් තියෙනවා. හැබැයි වේගෙන් පියාඹන්න බෑ. ඒ නිසා නැවති නැවති තමයි පියාඹන්නේ. ගිහියාත් ජීවිතය අලංකාරයි. හැබැයි බැඳීම් වැඩි. විමුක්තියට යන්න ඕන, බාධා සහිතයි. ඒ නිසා සම්බෝධායන් ගරාවාසෝ, මේ සම්බාධා සහිතයි ගිහි ජීවිතය. නමුත් පැවිද්දාගේ ජීවිතය උපමා කරලා තියෙන්නේ හංසයෙකුටයි. ජවන හංසයෙකුට. ජවන හංසයාට වේගයෙන් පියාසර කරන්න පුළුවන්. සම්බාධා වලින් තොරව විමුක්තියට ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා පැවිද්දාගේ ජීවිතය උපමා කරනවා මොකටද? අබ්බෝ කාසෝ පබ්බජ්ජා. හරියට හිස් අවකාශයක් වගේ හංසේකුට වේගයෙන් පියාසර කරන්න පුළුවන් වගේ පැවිද්දාට මේ තමන්ගේ ජීවිතය තුළ වේගයෙන් ගමන් කරන්න පුළුවන් විමුක්තිය කරා. ඒ නිසා මේ දෙක තේරුම් අරගෙන අපි දෙගොල්ලම එකතු වෙලා තමන්ගේ ජීවිතය නිරවුල් කරගෙන මනස සංසුන් කරගෙන මේ ගමන යන්නට අපි උත්සාහ කරමු. පින්නතුනි, අද හිරු සමාජ සංගායනා තුළින් ඔබට මේ ධර්ම දේශනාව ගෙනීම සඳහා කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා ප්‍රමුඛ
පසුබිමේ ඉන්න කාර්ය මණ්ඩලය අපි විශේෂයෙන් අගය කරන්න ඕන. ඒ නිසා ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනය, දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා.